ඔන්න දයවනේ මං අද කතා කරන්න යන්නේ අපි සතුන්ට ආදරය කරුණාව දක්වන්න ඕනේ කොහොමද කියලා. අපි සතුන්ට ආදරය කරුණාව දක්වන්න ඕනේ ඇයි ළමයි? අපිට අපේ දෙමාපියෝ, අපේ අම්මා තාත්තා, අයියා අක්කා ඉන්නවා වගේම සතුන්ට උදව් කරන්න ඉන්නේ අපි. ඒ කියන්නේ මිනිස්සු තමයි සතුන්ට උදව් කරන්න ඉන්නේ. හොඳයි. අපි දැන් බලමු සතුන්ට වෙන කරදර මොනවද කියලා. නේද? මිනිස්සු විදියට අපිට සතුන්ට උදව් කරන්න වෙන අවස්ථා මොනවද? ඒ කියන්නේ සතුන්ට වෙන කරදර මොනවද කියලා අපි චුට්ටක් බලමු දැන්. ඔන්න දරුවනේ ඉස්සල්ලාම පින්තූරේ තියෙනවා. ඔයාලට පේනව ඇති ගොඩාක් පොලිතින්, ප්ලාස්ටික් පිරිච්ච තැනක්. නේද? මේ පොලිතින් ප්ලාස්ටික් මේව තැන් තැන්වල දාන්නේ කවුද ළමයි? මේව දාන්නේ මිනිස්සුම තමයි. නේද? අපිම තමයි මේ තැන් තැන්වල මේව දාන්නේ. ඔන්න පුංචි ඔයාලා හිතන ගන්න ඕනේ කවදාවත් පොලිතින් ප්ලාස්ටික් තැන් තැන්වල දාන්න හොඳ නැහැ කියන එක. එහෙම දැම්මම මොකද වෙන්නේ? ඔයාලට මේක පේනව ඇති මේ සත්තු කීප දෙනෙක් ඉන්නවා නේද? එළුවෝ, හරක්, මේ කුරුල්ලෝ එහෙම මේ තැන්වල ඉන්නවා. එතකොට මෙයාලා මේක මේ තියෙන පොලිතින් ප්ලාස්ටික් කෑලි එයාලා කෑමට ගන්නවා. එයාලා දන්නෙත් නැතුව එයාලගේ බඩට යනවා. එහෙම වුණාම එයාලා මැරෙනවා ළමයි. ඒ නිසා ඔන්න මිනිසු කරන එක නරක වැඩක් තමයි තැන් තැන්වල කුණු ගොඩවල් හදන එක. තැන් තැන්වල පොලිතින් ප්ලාස්ටික් දමන එක. බලමු ඊළඟ පින්තූරේ. මේ බලන්න ළමයි, ඔන්න මිනිස්සු කරන වැඩ නිසා මේ ලස්සන කුරුල්ලෙක් මෙන්න මැරිලා ඉන්නවා නේද? ඔයාලට වට පේන මැති වටේට පොලිතින් ප්ලාස්ටික් ගොඩාක් තියෙනවා නේද? ඒව කෑමට ගත්තාම ඔන්න එයාලට වෙන දේ තමයි මේ පින්තූරෙන් පේන්නේ. එයාලා මැරෙනවා ළමයි නේද? බලමු ඊළඟ පින්තූරේ. ඔන්න ඒ පින්තූරේ තියෙන ළමයි මුහුදේ. ඔන්න කැස් බෑවෙක් ඉන්නවා. ඒ කැස් බෑවා ඉන්නේ ලස්සන මුහුද හැම තැනම තියෙන්නේ පොලිතින්. මේ බලන්නකෝ, පොලිතින් පාවෙනවා, ප්ලාස්ටික් පාවෙනවා. මේ බලන්නකෝ, මේවා එයාලා ආහාරයට ගන්නවා, එයාලා කෑමට ගන්නවා දන්නේ නැතුව. එතකොට එයාලා ඒවා එහෙම කරාම එයාලා මැරෙනවා. මේ බලන්නකෝ. බලමු ඊළඟ පින්තූරේ. මේ පින්තූර ළමයි ටිකක් වෙනස් පින්තූරයක්. මේ බලන්නකෝ, මේ කුරුල්ලෙක් ඉන්නවා. මේ උකුස්සෙක් ඉන්නේ. මේ උකුස්සගේ ඔළුවේ පොඩි ටින් කෑල්ලක් හිර වෙලා තියෙනවා නේද? කවුරු හරි බිමට ටින් කෑල්ලක් දාලා තියෙනවා. ඒකට ඔළුව දැම්මහම මේ කුරුල්ලගේ ඒ ටින් එක ඔළුවේ හිර වෙලා තියෙනවා. දැන් මේ කුරුල්ලට කෑම ගන්නවත් උකුත් බෑ. මේ ටින් කෑල්ල තනියම ගලව ගන්නත් බෑ එයාට. නේද? හැමදාම ඔහොම තමයි ඉඳ වෙන්නේ. කෑම කන්න විදියකුත් නැහැ. බිමට නැමුණොත් එහෙම අර ටින් කෑල්ල තමයි බිම වදින්නේ. එතකොට මෙයාට කෑම ගන්න විදියකුත් නැහැ. බලන්නකො මිනිස්සු කරන නරක වැඩ. බලන්න ළමයි. නේද? මෙන්න මේ දේවල් නිසා සතුන්ට ගොඩාක් කරදර සිද්ධ වෙනවා ළමයි. හරි, දැන් අපි බලමු සතුන්ට උදව් කරන්න ඕන අවස්ථා මොනවද? ඒ සතුන්ට උදව් කරපු අවස්ථා මොනවද කියලා අපි බලමු. ඔන්න අර අපි කලින් දැකපු පින්තූරවල මිනිස්සු නරක වැඩ කරනවා වගේ මාර දැක්කනේ. පොලිතින් ප්ලාස්ටික් හැමතැනම දාලා සතුන්ට හානි වෙලා නේද? සතුන් මැරිලා නේද? ඒ වගේ දේවල් කරන මිනිස්සු ඉන්නවා වගේම සතුන්ට ගොඩක් ආදරය කරන, සතුන්ට ගොඩක් උදව් කරන මිනිස්සුත් අපි අතරේ ඉන්නවා. බලමු ඒ වගේ අවස්ථා මොනවද කියලා. මේ බලන්න ළමයි, ඔන්න මේ මාමා බල්ලු ගොඩකට කෑම කන්න දෙනවා. බඩගින්නේ ඉන්න පාරේ ඉන්න බල්ලු ගොඩකට මෙන්න කෑම කන්න දෙන අවස්ථාවක්. බලන්නකෝ ළමයි, කෑම දෙන අවස්ථාවක් බඩගින්න සත්තුන්ට. බලමු ඊළඟට. මේ බලන්න ළමයි, මේ පින්තූරේ ඔයාලට මේ වගේ අත්දැකීම් ඇති. මේ බලන්න, ගම් වතුර තියෙන වෙලාවක මේ පුංචි පුංචි ළමයා තමන්ගේ බලු පැටියව බේසමක දාලා ඔළුව උඩ තියාගෙන එනවා. මේ පුංචි බලු පැටියට වතුරේ පීනන්න බෑ ළමයි. යා වතුර වැටුනොත් එහෙම වතුර ගිලිනවා නේද? ඉතින් යාව දාලා එන්නේ නැතුව මේ පුංචි ළමයා එයාව පරිස්සමට බේසමක දාගෙන අරගෙන බලන්න ළමයි කොච්චර හොඳ දරුවෙක්ද කියලා. හරිම හොඳ දරුවෙක්. සතුන්ට ආදරය කරන, සතුන්ට ගොඩක් උදව් කරන දරුවෙක්. මේ බලන්නකො, සතුන්ට උදව් කරපු අවස්ථාවක් මේ තියෙන්නේ. අපි යමු ඊළඟ පින්තූරෙට. ඔන්න මේ පින්තූර වලට පේන වැති බල්ලෙක් ඉන්නවා. බලන්න, යාගේ කකුල් දෙක ඉස්සරහා කකුල් දෙක තියෙනවද කියලා, පිටිපස්සේ කකුල් දෙක නම් තියෙනවා. ඔන්න
ඉස්සරහා කකුල් දෙක තියෙනවද? නෑ ළමයි. ඉස්සරහා කකුල් දෙක වෙනුවට මොකක්ද යාගේ තියෙන්නේ? ඔයාලට පේන විදිහ කොළපාට රෝද දෙකක් තියෙනවා. නේද? මේ බල්ලගේ කකුල් දෙක මොකක් හරි හේතුවකින් ළමයි නැති වෙලා. නේද? එක්කෝ වාහනයකට හැප්පිලා මොනවා හරි වෙලා ඉස්සරහා කකුල් දෙක නැහැ. ඉතින් එයාට ඇවිදින්න විදිහක් නැහැ. මිනිස්සු මොකද කරලා තියෙන්නේ? එයාට ඇවිදින්න පහසු වෙන්න, එයාට ඇවිදින්න ලේසි වෙන්න ඉස්සරහා රෝද දෙකක් කයි කරලා තියෙනවා. මේ රෝද දෙක නිසා එයාට ලේසියෙන්ම දැන් ඇවිදින්න පුළුවන්. කලින් වගේම දැන් මොන එයාට ඇවිදින්න පුළුවන් මේ රෝද දෙක නිසා. ඔන්න බලන්න ළමයි, මේ වගේ අහිංසක සතෙකුට මිනිස්සු එකතු වෙලා කරපු ලොකු උදව්වක් මේක. නැත්තම් මෙයාට ඇවිදින්න විදිහක් නැහැ කවදාවත්. බලන්නකො, හරිම පිං අතේ වැඩක් ළමයි මේක. බලන්න ඊළඟ පින්තූරේ ඔයාලට කුරුල්ලෙක් පේනවා ඇති නේද? කුරුල්ලන්ට ඔන්න කෑම කන්න හදපු තැනක් මේක. නේ බලන්නකො, කුරුල්ලෝ එක් කැමති කැමති කුරුල්ලන්ට ඇවිල්ලා කැමති කැමති වෙලාවල මේ කෑම කාලා යන්න පුළුවන්. අපි යමු ඊළඟ පින්තූරෙට. ඔන්න මේ පින්තූරේ තියෙන්නේ පාරේ ඉන්න කාගේවත් උදව් හම්පෙච්ච නැති බල්ලෙක්ට වෛද්‍යවරයෙක් ඇවිල්ලා උදව් කරන අවස්ථාවක්. මේ බලන්නක ඔයාලට පේනවා ඇති එයාගේ ඒ බල්ලගේ ඇඟ නේද? ලෝම නැහැ, ඇඟ හැමතැනම තුවාල. හැබැයි ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා ඔන්න එයාට බෙහෙත් විදලා එයාව නාවලා එයාට උදව් කරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ ළමයි. බලන්නක ඊළඟ පින්තූරේ මේ බලන්නක පුංචි කුරුළු පැටියෙක්ට වතුර පොවනවා. දැන් මේ මේ මාමා පාරේ යනකොට මේ පුංචි කුරුළු පැටිය බිම වැටලා ඉඳ ඇති නේද? බිම සිහි නැතුව වැටලා ඉඳ ඇති. ඉතින් ඒ පුංචි කුරුළු පැටියා වහුලගෙන එයා ගාව තිබ්බ වතුර බෝතලේ ඇරලා එයා ගාව තිබ්බ වතුර බෝතලේ විතරයි ළමයි නේද? වෙන යාට දෙන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ මුඩිට වතුර චුට්ටක් දාගෙන මේ පුංචි කුරුළු පැටියට වතුර ටිකක් පොවනවා. මේ බලන්නකෝ, අපිටත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් ළමයි නේද? අපි පාරේ ඇති පුංචි කුරුළු පැටියෙක් පුංචි ලේ පැටියෙක් කරලා හිටියොත් එහෙම අපිටත් පුළුවන් යා වතුර අරගෙන නේද හරිම පරිස්සමෙන් වතුර ටිකක් පොවන්න පුළුවන් නේද? බලන්නකො අපි ඊළඟ පින්තූරෙට. මේ බලන්නකො ඔයාලට පේනව ඇති බක මූණෙක් නේද? එයා පියාඹගෙන එනකොට මේ තියෙන මේ කටු දැලේ පැටලිලා එයාට ගැලවෙන්න විදිහක් නැහැ ළමයි. මේ බලන්නකො, එයාද එයා ගැලවෙන්න උත්සාහ කරොත් එයා උතන තැඟලුවොත් එහෙම ඒ කටුවලට තවත් ඉරවෙන එක තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ බගමූණට මෙන්න මේ විදිහට මිනිස්සු උදව් කරලා තියෙනවාට පේන මෙති නේද? මේ බගමූණව මේ කටු කම්බියෙන් ගලවලා මෙයාට බෙහෙත් කරලා දැන් බොහොම නිරෝගී වෙවි ඉන්න අවස්ථාවක් තමයි මේ දෙවෙනි පින්තූරෙන් ඕනට පේන්නේ. අපි යමු ඊළඟ පින්තූරෙට. ඔන්න ඒ පින්තූරේ වලට පේනව ඇති පුංචිම කුරුළු පැටියෙක් නේද? බලන්න ගියාගේ එක කකුලක් මොකද්ද වෙලා තියෙන්නේ? එයාගේ කකුලක් තුවාල වෙලා. ඉතින් මිනිස්සු එකතු වෙලා මොකද්ද කරලා තියෙන්නේ? ඔන්න එයාට උදව් කරලා තියෙනවා ළමයි නේද? එයාගේ පුංචි කකුලට බෙහෙත් දාලා ඒ වගේම කුළුන් තියලා ඒක රෙදි පටියකින් ඔන්න ගැට ගහලා තියෙනවා. ටික දවසක් යනකම් ගැට ගහලා තිබ්බාම ওই තුවාලේ හොඳටම සනීප වෙනවා නේද? බලන්නකෝ, හරිම හොඳ වැඩක් තමයි එකතු මිනිස්සු එකතු වෙලා කරලා තියෙන්නේ. අසරණ පුංචි කුරුළු පැටියෙක් කකුලට බෙහෙත් දාලා. මේ බලන ළමයි ඊළඟ පින්තූරේ, ඔන්න මේ පින්තූරේ පළවෙනි පින්තූරෙන් පේනව ඇති පුංචි කුරුළු පැටියෙක් ඉන්න බලන්න කයි කකුල් දෙකේ ඇඟිලි ටික බලන්න ළමයි. ඇඟිලි ටික ඔක්කොම ඇකිලිලා තියෙන්නේ නේද? මොකක් හරි හේතුවකින් මොකක් හරි අනතුරකින් සමහරට කකුල් දෙක පිච්චිලා වෙන්නත් පුළුවන්. එයාගේ ඇඟිලි ටික ඔක්කොම ඇකිලිලා තියෙන්නේ. එයාට අපි දෙන්න හරි අමාරුයි. දැන් බලන්නකො ළමයි දෙවෙනි පින්තූරේ එයාගේ ඇඟිලි ටික ඔක්කොම තිගෑරලා පුංචි කාඩ්බෝඩ් කෑල්ලක් තියලා ඒකට ප්ලාස්ටර් ටිකක් ගහලා තියෙනවා. මෙහෙම තිබ්බාම ටික දවසක් යනකොට මෙයාගේ ඇඟිලි ටික කෙලින් වෙලා හොඳට ඇවිදින්න පුළුවන් තත්යකට එනවා. අන්න ඒ වගේ දෙයක් කරන්න තමයි මෙන්න මේ විදිහට මිනිස්සු උදව් කරලා තියෙන්නේ. ඇවිදින්න බැරුව හිටිය පුංචි කුරුළු පැටියෙක්ට මෙන්න මේ විදිහට උදව් කරලා තියෙනවා. හොඳයි ළමයි, දැන් ඔයාලා දැක්කේ මිනිස්සු සත්තුන්ට උදව් කරපු එක එක අවස්ථා
वीडियो के नाटक पे ने ये वाके हाथों को कैमरा लाया लगा था मैं गिरा उधर निकल गया मैंने कैमरा खाना वा उन्हें ताऊ वेला आपको ले निकल गया कैमरा खाना वा
अवस्थाव हरी मंगल तब वीडियो का बलानुक मे वीडियो මේ වීඩියෝ එකෙන් ඔයාලට දකින්න පුළුවන් අපි සත්තුන්ට සලකන්න ඕනේ කොහොමද කියලා අපි සත්තුන්ට ආදරය කරන්න ඕනේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ආහා හයියෙන් අල්ලන්න එපා පුංචි සත්තු. අනේ පව් ඔයාලට රිදෙයි. මෙන්න මෙහෙම අල්ලන්න. හෙමීට හෙමීට පුංචි සත්තු අකින්සකක් අල්ලන්නේ පරිස්සම අපිට වගේම उड़दानीडियो කවුරු හරි මාව කූඩුවක දාලා වැහුවොත් අනේ මට නම් බෑ කූඩුවක ඉන්න. ඒ වගේ පුංචි සත්තුත් කැමති නෑ අපි යාළුව කූඩුවල දාලා හිර කරගන්නවට. අපි වගේම ඒ සතුත් ආසයි නිතහසේ ඉන්න ආසුන අපි සතුන්ට කවුද කැමති කූඩු වෙන්න කවදාවත් පුංචි සතුන් හොඳ නෑ කූඩු විතන්න ඔන ළමයි අර දැක්කේද මොකද සින්දුවෙන් කිව්වේ කවදාවත් පුංචි සතුන්ව කූඩු වල දාන්න එපා කියලා තමයි කිව්වේ. ඔන්න ඔයාලත් කුරුළු පැටව වීම ආසාවෙන් තියාගෙන කූඩු වල ඇති කරනවා නම් මේ දේ කරන්න එපා ළමයි. මොකද ඔයාලට ඒ පින්තූරෙන් පේන්නේ නැති වීඩියෝ එකෙන් පේන්නේ නැති ඔයාලා හිතන්න බලන්න ඔයාලා කූඩුවක දාලා තියනවා කියලා නේද? ඔයාලට හිතෙන මොන වගේ දෙයක්ද? ඔයාලට කූඩුවක ඉන්න පුළුවන් හැමදාම. ඒ වගේ තමයි පුංචි සත්තුන්ටත් යලත් කැමති හරිම නිදහසේ ඉගිලිලා යන්න නේද? ඒ නිසා කවදාවත් සත්තුන්ව කූඩු කරන්න එපා ළමයි. හොඳයි. දැන් මම අද ඔයාලට කියලා දුන්නේ මොකද? සත්තුන්ට අපි ආදරය කරුණාව දක්වන්න ඕනේ කොහොමද කියලා. ඒ වගේම මම පෙන්නුවා මිනිස්සු අතින් වෙන වැරදි මොනවද කියලා නේද? සත්තුන්ට වෙන හානි මොනවද කියලාත් මම පෙන්නුවා. ඊට පස්සේ මම කතා කරා අපි සත්තුන්ට උදව් කරන්න ඕනේ අවස්ථා මොනවද කියලා. ඔන්නට මතක ඇති. මේ බලන්නක මේ මම පෙන්නුවේ මිනිස්සු කරන වැරදි වැඩ නේද? මිනිස්සු කරන වැරදි වැඩ නිසා සත්තුන්ට වෙන හානි වෙනවා. සත්තුන්ට කරදර වෙනවා. අපි සත්තුන්ට උදව් කරන්න ඕනේ කොහොමද කියලා ඔන්න මම පින්තූර ගොඩකින් පෙන්නුවා. නේද? මිනිස්සු සත්තුන්ට උදව් කරපු අවස්ථා මේ බලන්නකෝ. ඩි ඡාය පාරක් පෙන්නනවා. බලන්නකෝ අපි සත්තුන්ට ගොඩක් උදව් කරන්න ඕනේ ළමයි නේද? අපි සත්තුන්ට ගොඩක් ආදරය කරන්න ඕනේ. එයාලට උදව් කරන්න තරම් අපි නිහතමානී වෙන්නත් ඕනේ. බලන්නකෝ මේ පින්තූර මතක ඇති. ඊට පස්සේ මම කතා කරා කැමරැල්ල ගැන නේද? මම ඔයාලා ගෙදරත් උනන් ලස්සන කැමරැල්ලක් හදාගන්න කියලා නේද? කැමරැල්ලක් හදලා ඒකට කැම ටිකක් දාලා ඒකට ඉන්න සත්තු කවුද කියලා අන්න බලන්න කියලා කිව්වා. හොඳයි ළමයි. ඔන්න එහෙනම්
පිළිචද කතා කරේ සතුන්ට ආදරේ කරුණාව දක්වමු කියන මාතෘකාව ගැන තමයි අද ඔයාලට මම කතා කරේ. ඉතින් ඔයාලා පුංචි කාලේ ඉඳලම සතුන්ට ගොඩක් ආදරේ වෙන්න, ඒ වගේම සතුන්ට ඔයාලට පුළුවන් පමණින් උදව් කරන්න.